මේ පනත සම්මත වුණොත් ඛනිජ තෙල් නිතිකා සංස්ථාවේ CPSTL ආයතනයේ අභාවයේ බවට පත් වෙනවා. මේට පෙරගෙන ආපු පනත් එකින් එක අද වෙනකොට ඛනිජ තෙල් නිතිකා සංස්ථාව බරපතල විපත්ති රැඳලා තියෙනවා. මේ පනතෙන් සදාකාලිකම ඛනිජ තෙල් සංස්ථාව විනාශ වෙනවා. ඒක නිසා දිගින් දිගටම මේ පනත විශේෂ විධාන පනත විදියට ගේන්නට විරුද්ධව වෘත්තීය සමිතිය අපි ඔක්කොම එකතු වෙලා පක්ෂ නායකයින් ඒ වගේම අමාත්‍යවරයා දැනුවත් කරන්න සියලු වැඩ කටයුතු සිදු නම් කළා. හැබැයි අපි කියන්න කනගාටුයි අමාත්‍යවරයා මේ වෙනකන් අපිට මේ සම්බන්ධව කතා කරන්න අඩුම තරමින් සාකච්ඡාවක්වත් දුන්නේ නැහැ. ෘත්තීය සමිති විදියට අවසානයේදී ගත යුතු ක්‍රියාමාර්ගය ෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වුණා. අපි ෘත්තීය සමිති සියලු දෙනාම ඒකාබද්ධව. ඒක නිසා මේකට විරෝධාත්මකව ප්‍රකාශ කරන්න අද ඛනිජ තෙල් සේවකයෝ සියලු දෙනාම වෛද්‍ය නිමාඩු දාලා තමන්ගේ රාජකාරිය වලින් බැහැර වෙලා තියෙනවා. ඒක නිසා මේ රාජකාරිය වලින් බැහැර වීම නිසා අද ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු අඩපණ වෙලා තියෙනවා. අද අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා ඔබ මේ පනතර ඡන්දේ දීලා මේ පනත නිසා අපේ රටේ අනාගතයේදී ඛනිජ තෙල් සම්බන්ධව අපේ රටේ ජනතාව බරපතල දුර්විපාකවලට මුහුණ දෙනකොට ඔබ බරපතල පාවා දීමක් බවට පත් වෙනවා. අපේ රටේ ජනතාව ඔබ කරන දේ පාවා දීමට විරුද්ධව ජනතාව තීන්දුව ගනි. ඒක නිසා ඔබ ගමට එන්න එපා මේ පනතර ඡන්දේ දීලා. ඒක නිසා නැවත නැවතත් අපි කියනවා මේ ඛනිජ තෙල් පනත අකුල ගන්න අඩුම තරමින් තාවකාලිකව නවත්තන්න වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරන්න.